ජනාධිපතිතුමා විසින් පළාත් සභා සීමානීරණ කමිටුව පසුගිය වසරේ ඔක්තෝබර් 4 වෙනිදා නිල වශයෙන් පත් කරනු ලැබුවා. එහි සභාපතිත්වය හිටපු මැනුම්පති කේ තවලිංග මහතා විසින් දරූ අතර අනිලා ඩයස් බණ්ඩාරනායක, ඒ.එම්. හිස්බුල්ලා, පී.එම්. සිරිවර්ධන හා එස්. විජේසන්දිරම් යන මහත්ම මහත්මීන් සෙසු සමාජිකයන් ලෙස කටයුතු කළා. ඔක්තෝබර් 14 වන දින සිට එම කමිටුව රැස් වූ අතර දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන පරිදි ජනතා අදහස් ද ලබා ගනිමින් සැකසූ වාර්තාව පෙබරවාරි 13 වැනි දින පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යරයා වෙත බාර දෙනු ලැබුවා. එය මාර්තු මාස 21 වැනි දින පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත වුවද එය සිදු කෙරුණේ නැහැ. පසුගිය අප්‍රේල් 19 වෙනිදා අදාළ වාර්තාව විවාද කිරීමට දින නියම වී තිබූ අතර පාර්ලිමේන්තු වාර අවසන් කිරීම හේතුවෙන් එය නැවතත් කල් ගියා. පළාත් සභා මැතිවරණය පිළිබඳ පාර්ලිමේන්තුවේ විශේෂ කල්තැබීමේ විවාදයක් පසුගිය පස්වනිදා පැවතියද සීමානීරණ කමිටු වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා එදිනද දින නියම කෙරුණේ නැහැ. පෙෆරල් සංවිධානයේ කථානායකවරයාට ලිපියක් යොමු කර ඇත්තේ මෙම ප්‍රමාදයට හේතු විමසමින්. පළාත් සභා සීමානීරණ කමිටු වාර්තාව කඩිනමින් පාර්ලිමේන්තු අනුමැතියට යොමු කළ යුතු බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකොන් මහතාද සඳහන් කළා. නැගෙනහිර උතුරු මැද සබරගමු යන පළාත් සභා දැනටමත් විසිරුවා හැර ඇති අතර මේ වසරේ සැප්තැම්බර් මාසයේ වන විට උතුර, මධ්‍යම සහ වායිම පළාත් සභා විසිරුවීමට නියමිතයි.